Hi everyone! හැමෝම මුලින්ම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද අරගෙන ඉන්නේ අපේ industrial training සති දෙකේ video එක. Industrial training එකට මමත් ඇතුළුව 6 දෙනෙක් ආවා මීරිගම ඉදිපරපේ district ආයුර්වේද රෝහලට. අපි මෙහි එනකොට අපේ badge එකේ ළමයි ලංකාව පුරා දැන් 16කට බෙදිලා ගිහිල්ලා තිබුණා. ඉතින් මේ තැන තීරණය වෙන්නේ අපි එන්න ඕනි කොහෙද කියන එක තීරණය වෙන්නේ චිට් දාලා අපිට එන චිට් එක අනුව. චිට් එක ආවට පස්සේ අපිට ඒ තැනට යන්න අපහසුයක් තියෙනවා නම් අපිට පුළුවන් සුහද මාරුවක් කරගන්න. ඉතින් මමත් ආවේ මෙහෙට සුහද මාරුවක් අරගෙන. ඉතින් ආපු පළවෙනිම දවසේ වුණ අපි වැඩ පටන් ගත්තා. පටන් ගත්තෙම නවරත්න කල්කයෙන්. ඉතින් ඒ සති දෙක පුරාවටම අපේ මැඩම්ලා සර්ලා එකතු වෙලා හොඳ ප්ලෑන් එකක් හදලා තිබුණා අපිට ලොකු දැනුමක් ගන්න. ඊට පස්සේ පෙරුම් කායයක ගන්නවා. මේක පෙරුම් කායයක අපි අඹරනකොට තමයි එකතු කරන්නේ. ඒක පෙන්වන්න දැන්. මෙන්න පෙරුම් කාය. ඒක ඕක මේ අපි ටිකක් බවට පත් කරගන්න. ඕගොල්ලෝ ඉස්සරහ පුරුදු වාට පත් කරා තමයි මේ තියන්නේ. අල්ලා බලන්නකෝ. ඔය ඉටු පෙරුම් කායම් කියන්නේ. මේ තමයි නියම පෙරුම් කායම්. අහගෙන බලාගෙන ඉන්න ඔයාලටම තේරෙන්න ඇතිනේ අපි කොච්චර හොඳ දැනුමක් කොච්චර ලොකු අත්දැකීමක් ගත්තද කියලා. ඉතින් මේකට ගොඩාක් ස්තුතියි දිස්ත්‍රික් ආයුර්වේද රෝහලේ මැඩම් ලට සර්ලට වගේම කාර්ය මණ්ඩලය හැමෝටමත්. කොල් එක වෙන සොයා පිටක්කකින් දෙපැත්තෙම තියෙන සුදු පාට 32 මේ දෙවිදුරු එකේ නෑනේ. නමුත් දෙවිදුරුත් එක හා සමානයි. කැම්පස් එකේදීත් අපි නවරත්න කල්කේ හැදුවා. හැබැයි අපි හැදුවේ ග්‍රෑම් 450ක් විතර. මෙහෙදී අපි හැදුවා කිලෝ 100ක් විතර. අන්න ඒක තමයි ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් එකේ වැදගත්කම. කොහොමද මහා පරිමාණයේ ඖෂධ නිෂ්පාදනය කරන්නේ, ඒවා බෙදා හරින්නේ, අමුද්‍රව්‍ය ගෙන්නන්නේ, මේ වගේ ලොකු දැනුමක් වගේම ලොකු අත්දැකීමක් ලැබෙනවා අපිට මේ ඖෂධ නිෂ්පාදනය ගැන. එකනේ ලොකු ඒවා කුඩා කරගත්තට පස්සේ තවත් කුඩා කරගන්න තමයි ওই මැෂින් එක ගන්න. ඉතින් නැත්නම් අපි දැලුත් යනවා. හරිද ඒක පස්සේ. ප්‍රබාණක අංගලට සිදුරු සංඛ්‍යාව කීයද කියලා? 10 මේ හීරුවා තියෙන. මේ වගේ අංගලට කොට 300ක් තියෙනවා අන්තිමට. අපි කැම්පස් එකේ ප්‍රැක්ටිකල් කරනකොට පුංචි ප්‍රමාණවලින් මේ ඖෂධ හදන්න ඉතින් එතකොට බ්ලෙන්ඩ් එක ඔය වගේ පොඩි පොඩි උපකරණ ටිකක් තමයි පාවිච්චි කරන්නේ. හැබැයි මහා පරිමාණයෙන් හදනකොට අපිට බෑනේ බ්ලෙන්ඩ් එකේ කුඩු කරන්න, ගලේ අඹරන්න බෑනේ. ඉතින් ඒකට අපිට යන්ත්‍ර සූත්‍ර වලට යන්නම වෙනවා. ඉතින් ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් එකේදී අපි ඉගෙන ගන්නවා කොහොමද මේ දේවල් කරන්නේ, කොයි වගේ යන්ත්‍ර සූත්‍රද පාවිච්චි කරන්නේ, කොහොමද ඒව ක්‍රියා කරන්නේ, මේ වගේ ලොකු දැනුමක්, ලොකු අත්දැකීමක් අපි ලබා ගන්නවා. කලින් අපි නවරත්න කල්කයට ඕන කරන අමුද්‍රව්‍ය ටික එකතු කරගත්තනේ. දැන් මේ අපි කරන්නේ ඒකේ කෝස් පවුඩර් එක දල චූර්ණය ගන්න එක. ඉතින් සියුම් චූර්ණය ෆයින් පවුඩර් එක දක්වා අපි යන්න ඕනේ. හැබැයි ටිකෙන් ටික තමයි පවුඩර් කරගෙන අපි සියුම් චූර්ණය දක්වා යන්නේ. අපි 6 දෙනාම මාරුවෙන් මාරුවට මේ වැඩේ කරා. ඉතින් උස මදි හින්දා ලොකු බංකුවකුත් ගෙනත් දුන්නා. මම නම් හිතුවේ මට තව බංකුවක් ඕන වෙයි කියලා. හැබැයි ඕන වුණේ නැහැ. ෂේප් එකේ ওই බංකුවට නැගලා වැඩේ කරගන්න පුළුවන් වුණා. මේ කරන්නේ මේ අමුද්‍රව්‍ය ඇතුලේ යකඩ කෑලි මොනවා හරි තියෙනවද කියලා බලන එක. කාන්දන් කෑල්ලක් දාලා. අපි ඊට පස්සේ බුළු සුද්ධ කරා. ඊට පස්සේ කලින් පෙන්නපු පෙරුම් කායන් දෙක ශෝධනය කරා. ශෝධනය කරනවා කියන්නේ හෝදනවා කියන එකම නෙමෙයි, හරිද? පළවෙනි දවසේ වැඩ ටික ඒ විදිහට ඉවර වුණා. මේ තියෙන්නේ දෙවෙනි දවසේ. මේ ට්‍රේ එකක දාලා තියෙන්නේ ශෝධනය කරලා ඩ්‍රයර් එකට දාලා ගත්තු හිඟු පෙරුම් කායන් ටික. ඊට පස්සේ අපි ඒ ඔක්කොම මැෂින් එකට දාලා ෆයින් පවුඩර් එක අරගෙන මේ කරන්නේ මේ පැණි දාලා හොඳට අඹරන්න තමයි මේ යන්නේ. ඉතින් ওই විදිහට තමයි නවරත්න කල්කය හැදුවේ. විනාඩි 2-3ට පින්නුවට මේක ටට් ටුක් ගාලා කරන්න පුළුවන් වැඩක් එම නෙමෙයි හොඳේ. මෙන්න මේ මැෂින් එකෙන් තමයි ওই ලොකු දර කෝටු වගේ අපි හිතමු රත් හඳුන් ලොකු කෑලින තියෙන්නේ. අන්න ඒව පොඩි කෑලි කරගන්නේ මෙන්න මේ මැෂින් එකෙන්. මේ අපි සර්ෂප තෙල් හදන්නයි යන්නේ.
ඔගොල්ලෝ අහලත් ඇති දන්නවත් ඇති සමහර විට පාවිච්චි කරනවත් ඇති සාමාන්‍යයෙන් තෙලක් හදනවා කියන එක ලොකු ප්‍රොසෙස් එකක් හැබැයි සර්ෂප තෙල ඊට සාපේක්ෂව හරි ලේසි හදන්න මං කියවනේ තෙලක් හදන එක ටිකක් ලොකු ප්‍රොසෙස් එකක් ලොකු වැඩපිළිවෙලක් කියලා මේ තියෙන පින්ඩ තෛලය හදන එකේ එදා කරපු වැඩ ටික මොකද තෙල් එක හදන්න දවස් ගාණක් යනවා ඊට පස්සේ අපි ආව ස්ටෝර් රූම් එකට ඖෂධ ගබඩා කාමරයට ඇවිල්ලා කොහොමද මේ ඖෂධ ගබඩා කරලා තියෙන්නේ වගේම අපි අල්ලලාවත් නොතිබුණු දැකලවත් නොතිබුණු ඖෂධ අපි දැකගත්තා අල්ලලා බැලුවා දැනගත්තා ඊට පස්සේ මේ කරන්නේ හොස්පිටල් එකේ වාට්ටු ගශාය හදපු එක වීඩියෝ ටික සටපට ගාලා යනවා ඊට පස්සේ අපි පහවදාට කැට කැලපැත්තුව හදන්න ඕන කරන පාණ්ඩය හැදුවා ඉතින් දෙවෙනි දවසේ වැඩ ටිකක් ඉවරයි මේ තියෙන තුන්වෙනි දවස උදෙන්ම අපි කරේ තුන්වෙනි දවසේ කැට කැලපැත්තුව හදපු එක මේ අතර ඔයාලට මෙන්න මේකත් කියන්න ඕනේ මේ සති දෙක පුරාවටම අපි ඉගෙනගත්තු දේවල් අපි කරපු දේවල් හැම එකක්ම මේ වීඩියෝ එක ඇතුලේ නැහැ සමහර දේවල් වීඩියෝ කරගන්න බැරුව ගියා සහ මේ විනාඩි ගානකට ඒ සති දෙකක හැම දෙයක්ම එකතු කරන්න බෑ මොකද ඒ තරම් ලොකු වැඩ කොටසක් ඒ සති දෙක ඇතුලෙත් සිද්ධ වුණු නිසා මේ දැන් ඔයාලා දකින්නේ පින්ඩ තෛලයේ වැඩක් ඔය ලස්සනට පින්ඩ තෛලය හැදෙනව පේන්නේ මට මතක විදිහට අපි ගිය දවස් ඉඳන් අන්තිම දවස් වෙනකම් පින්ඩ තෙල් එක හැදුවා ආයේ අපි මේ අපි හදපු නවරත්න කල්කේ පැකට් කරන්න පැකට් හැදුවා ඊට පස්සේ පැකට් කරා මේ තියෙන්නේ බෝඩ් එකකින් එවලා තිබුණා නස්නියකට ඕන කරන ද්‍රව්‍ය ඉතින් අපි මේ දේවල් හොදලා කොටන්න තමයි මේ යන්නේ ඔය අතරේ පින්ඩ තෙල්ලකටම ඕන කරන මීටි තමයි මේ දෙන්න කපන්නේ මට කියන්න බැරි වුණානේ මේ අපේ හතරවෙනි දවස මේ සහඳලුණු ශෝධනය කරනවා නේත්‍ර බින්දුවක් හදන්න නේත්‍ර බින්දුව කිව්වේ ඇයි ඩ්‍රොප් එකක් නස්නෙට ඕන කරන බඩු තමයි එක්කෙනෙක් කොටන්නේ අනිත් එක්කෙනා කොටන්නේ හල් දුම්වල පින්ඩ තෙල් එකටම මේ ඇයි ඩ්‍රොප් එක හදන්නයි යන්නේ මේ තියෙන්නේ ශෝධනය කරලා ගත්ත සහිඳලුණු ඊට පස්සේ මේ විදිහට ගෝස් අරගෙන වහලා ඒ අවශ්‍ය විදිහට අපි ආයි ඩ්‍රොප් එක හදා ගන්නවා මේ අලුත් දවසක් හැබැයි කීවෙනි දවසද කියලා නම් මතක නැහැ ඉතින් එදා අපි ලාක්ෂාදී ලේපය හදන්න තමයි පටන් ගත්තේ ඒකට සුදු ලුණු තලලා ඩ්‍රයර් මැෂින් එකට දැම්මා මේ කරන්නේ ලක්ෂාදී ලේපයට ඕන කරන අනිත් බඩු ටික අනිත් අමුද්‍රව්‍ය ටික මේ මැෂින් එකට දාලා පිළිවෙලින් දල චූර්ණය ඊළඟට සියුම් චූර්ණය ගන්න එක තමයි අපි කරන්නේ. ඔන්නඔහොම තමයි දල චූර්ණය සියුම් චූර්ණය ගන්න මැෂින් එක සකස් කරගන්නේ. මෙන්න මේකට තමයි අපි පවුඩර් වෙලා එන දල චූර්ණය හෝ සියුම් චූර්ණය එකතු කරගන්නේ. මේ තියන්නේ ඩ්‍රයර් මැෂින් එකට දාලා හොඳට වේලිලා ආපු සුදු ලුණු ටික. ඊට පස්සේ ඒ සුදු ලුණු ටිකයි කලින් හදාගත්තු දල චූර්ණයටයි සීනි දාලා අපි ලාක්ෂාදී ලේපය හදන්නේ නැහැ ඇත්තටම. අපි හදාගන්නේ ලාක්ෂාදී ලේපයට ඕන කරන චූර්ණය. ඒක තමයි අපි පැකට් කරලා තියාගන්නේ. එක එක ඖෂධ නිෂ්පාදනාගාරවල ඖෂධ නිෂ්පාදනය වෙන විදිය වෙනස්. ඉතින් මෙහෙදි සිද්ධ වෙන්නේ මේ විදිහට. මේ කරන්නේ දල චූර්ණයෙන් සියුම් චූර්ණය ගන්න එක. එතකොට මේ තමයි ලාක්ෂාදී ලේපය. ලේපය කිව්වහම එක ගාන නිකන් ක්‍රීම් එකක් වගේනේ. හැබැයි අපි මෙහෙදි හදාගන්නේ චූර්ණය. පවුඩර් එකක්. ඒක තමයි මේ තියෙන්නේ. මේ රෝහණේ කාෂ් කියන ඖෂධ හදන්න ඕන කරන පත්‍ර යුෂ ටික අරගෙන ඒ ටික තමයි මේ ලිපේ තියලා තියෙන්නේ මේ පින්ඩ තෛලයට ඕන කරන අපි කලින් පොඩි පොඩි කෑලි වලට කපපු මීටි සහ හල් දුම්මල තමයි දැන් මේ පින්ඩ තෙල් එකට දාන්නේ ඉතින් ලොකු වැඩක් ගින්දර පාලනය කරන්න ඕනේ මේ පේනවනේ ලොකු කාලයක් ලොකු ශ්‍රමයක් වැය වෙන තමන්ගේ ආරක්ෂාව ගැනත් හොඳ සිහියෙන් ඉන්න ඕනේ වැඩක් මේ රෝහණේ කාෂකත් එක දවසකින් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි ඒකටත් දවස් ගාණක් ගියා
මේ තියන්නේ වේලපු අලු කෙසෙල් අපි මෙහෙ එනකොටත් හොඳට වේලෙන්න දාලා තමයි තිබුණේ අලු කෙසෙල් මේක අපි යටින්වත් ගින්දර නොතියා අලු කෙසෙල් ටික උච්චලා අලු කරගන්න තමයි ඕනේ ශාරයක හදනකේ මූලිකම පියවර එක හැබැයි තව වැඩ ටිකක් තියෙනවා ශාරයක හැදෙන්න මේ තියන්නේ අර කලින් පෙන්නපු රෝහණේ කාෂයකට ඊට පස්සේ ඕන කරන අමුද්‍රව්‍ය ටික දාන වෙලාව ඔය අතරම කියන්න ඕනේ සමහර අමුද්‍රව්‍ය නැති නිසා අපිට සමහර ඖෂධ හදාන්න බැරුව ගියා ප්‍රායෝගිකව ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ ඖෂධ නිෂ්පාදනාගාරයේ බාර අපේ මැඩම් වගේම භාෂාජික සර්වරු අමුද්‍රව්‍ය නැහැ කියලා අතාරින්න නැතුව අපිට ඒ ගැන හොඳ දැනුමක් ලබා දුන්නා තව අපි හැදුවා පින්නකොළ මැල්ලුම කඳ නෙමෙයි ඖෂධයක්. ඉතින් මේ විදිහට නිකාදී පොට්ටනිය, මා උලාසල්, දියලබුපත්තුව ඖෂධ ගණනාවක් මේ වීඩියෝ එකේ දකින්නවත් නැති ඖෂධ අපි හැදුවා ඉගෙන ගත්තා ඒ ගැන දැනගත්තා. ඖෂධ නිෂ්පාදනයේ විතරක් නෙමෙයි කොහොමද මේ දේවල් හොස්පිටල් එකේ පොත්පත්වල සඳහන් වෙන්නේ ගණනය කිරීම කරන්නේ කොහොමද මේ වගේ ගොඩක් දේවල් අපි දැනගත්තා. ඉතින් අන්තිම දවසේ පුංචි සංග්‍රහයක් එක්ක පුංචි සමරුවක් අපි ලෑස්ති කරා මොකද අපි වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරපු මේ මැඩම්ලා සර්ලා කාර්ය මණ්ඩලය නිකම්ම දාලා ඉන්න හිත දුන්නේ නැති නිසා මේ ඉන්නේ අපේ තනුජ මැඩම් ගයාන් සර් කින්ස්ලි සර් ඇතුළු ඒ කාර්ය මණ්ඩලය. ඉතින් ලස්සන දවස් ටිකක් ලස්සන මතකයන් ගොඩක් වගේම අර්ථවත් අත්දැකීම් ගොඩාක් ඉතුරු කරලා ඒ විදිහට ඉවර වෙලා ගියා.